ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී. Neth News. අයිබෝවන් මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Neth News උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Neth News මැදිරිය සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. Neth News සිරස්තල. රටම වෙලාගත් LTTE පරාජය කර අදට වසර 15යි. මැතිවරණ වලට තරඟ නොකරන බව සජබේට ගිය හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක කියයි. සංවේදී සේවාවන් ගැනත් වර්ජනයේ නිරත සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් අනතුරු වැංගවීම. ඇල්ල වැල්ලවය මාර්ගය යළි විවෘත කෙරේ. දේශීය සංචාරකයන්ටත් අවාරයේ සිරිපා කරුණා කරන්න අවස්ථාවක්. Neth News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන් LTTE ත්‍රස්තවාදයේ පරාජය කරමින් මුළුමහත් රට එක්සේ සත්කර රණවිරුවන් අත්කරගත් යුද ජයග්‍රහණයට අදට වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මේ මස 18 වනදා නන්දිකඩල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලි ප්‍රභාකරන් නැතුරු LTTE නායකයන් මේ ආමත් සමග වසර 30ක් පුරා රටම වෙලාගත් LTTE ත්‍රස්තවාදයේ මෙරටින් සහ මුලින්ම අතුගාත වීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා. ඒ දරුණුතම යුද ගැටුම් පැවති අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ආරක්ෂාවන් ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් තියත් කරමින් පොලිසිය සහ සිවිල් ආරක්ෂක භටයන්ද එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොනෙමි මෙහෙවරක් ඉටු කළා. ජීවිත පරදුවර තබා රණවිරුවන් දිනා දුන් නිදහස ලක්වැසියන්ට අමතක කළ නොහැකි. මේ යුද ජයග්‍රහණය පිළිබඳ Neth News වෙත අදහස් දැක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා. මේ රටේ පැවති ත්‍රස්තවාදය ඔබ අපි දන්නා පරිදි මීට වසර 15කට පමණ ප්‍රථම අදවන් දිනයකදී ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අපගේ මාතෘභූමියෙන් තුරන් කිරීමට හැකියාව ලැබුණා. මේ මාතෘභූමියෙන් ඉවත් කිරීමට කටයුතු කරද්දී ත්‍රස්තවාදය මේ සඳහා යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවත් එවැගේම පොලිසිය සිවිල් ආරක්ෂක බලකායේ පිනට පහළ වූ විරෝධාර රණවිරුවන් කැපවීම තුළ එම ජයග්‍රහණය අපිට අත්පත් කරගන්න ලැබුණා. අපගේ විරෝධාර රණවිරුවන් ජාතියේ මුර දේවතාවන් හැටියට සලකන දැයේ පිනටම් පහළ වූ විරෝධාර රණවිරුවන් විශාල සංඛ්‍යාවක් තම ජීවිත මේ මාතෘභූමිය වෙනුවෙන් කැප කරුන් ලැබුවා. එවගේම විශාල සංඛ්‍යාවක් රණක්ෂිතයටපත් වුණා. ඒ රණක්ෂිතයටපත් වෙච්ච විරෝධා රණවිරුවන් අතරින් තවමත් සුළු පිරිසක් විවිධ පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුල ප්‍රතිකාර ලැබමින් වසර 15ක් වුන් තමුන්ගේ ජීවිතය ගත කරමින් සිටිනවා. ඒ සියලු දෙනාගේම කැපකිරීම තුලින් තමයි අපිට මේ නිදහස ලබා ගැනීමට හැකියාව ලැබුණේ. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී ජනතාව ලබා දුන් සහයෝගයත් එවකට පැවති රජයේ රාජ්‍ය නායකත්වය සහ රජය මේ සඳහා ලබා දුන් දායකත්වයත් කෘතවේදීව මතක් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මෙම කාල සීමාවේදී එදා අද පටන් මේ වසර 15ක් ගත වෙච්ච කාල සීමාවේ රට සාමකාමීව ත්‍රස්තවාදිකින් තොරව අපි 2009 මේ 18 දා කියූ පරිදි කිසිදු වෙඩි උණ්ඩයක් ත්‍රස්තවාදයේ වෙනුවෙන් පිපත්තු නොකර සාමකාමීව රට පවත්වාගෙන යන්න හැකියාවක් ලැබිලා තිනොත් ත්‍රස්තවාදී මුලින් පුටා දැම්පු නිසා. යුද විමේ සටන් පැවතියේද LTTE සමාජිකයන් 12,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළ බවයි ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසුවේ. විශේෂයෙන්ම LTTE සංවිධානයේ සමාජිකයන් 12,000කට ආසන්න පිරිසක් විශේෂ හමුදාවට බාර වුණු යටත් වුණු එවැනි පිරිසක් අපි පුනරුත්ථාපනය කරලා ඔවුන් මේ වන විට ඔවුන්ගේ පවුල් සමාජිකයන් සමග සමාජය තුළ නව සුවපහසු ජීවිතයක් ඔවුන් විතින් ගත කරමින් සිටිනවා. මෙවන් පසුබිමකයි අපි මේ 15 වන සංවත්සරය ගත කරනු ලබන්නේ. විශේෂයෙන්ම එම කාලයේ 2009 වන කාලයේ වන විට පාසල් වී සිටි සහ එවකට කුඩා ළමයින් වශයෙන් සිටි මේ රටේ එම ළමයි මේ වන විට තරුණයන් හැටියට මේ රට තුළ ජීවත් වෙන ලබනවා. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම ඔවුන්ගේ වගකීමක් තිබෙනවා මේ ශ්‍රී ලංකා දීපයේ මුදවාගත් විරෝධාර රණවිරුවන් ඇගෙයීමට සහ ඔවුන් ප්‍රශංසාත්මකව ඔවුන්
කරපු ඒ කටයුත්ත හැගීමට ලක් කිරීම ඔවුන්ගේ වගකීමක් යුතුකමක් හැටියට මම දකිනවා. එම ලබාගත් නිදහස පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා දජය යටතේ අපගේ මාතෘභූමිය සංවර්ධිත දේශයක් දක්වා රැගෙනාම දැනට මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන සහ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන ශ්‍රී ලංකාවාසී ජනතාවගේ වගකීමක් වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ලබාගත් නිදහසේ නියම අර්ථය ලබා දෙන්නටම අපි සියලු දෙනාම එක්ව ශ්‍රී ලංකා මාතාව සංවර්ධිත දේශයක් කරා රැගෙනීම සඳහා ගරු ජනාධිපතිතුමාටත් පවතින රජයටත් මේ අවස්ථාවේදී අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දී අපි අපේ රටේ සංවර්ධනය කිරීමට කටයුතු කරලා තිබෙනවා. මේ අතර ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ බතරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී මේ අතර 15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3146 දෙනෙකු මීළඟ නිලයට උසස් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි නාවික හමුදාපති වයස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම උසස් ක්‍රීම් සිදු කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. තමන් සමගි ජනබලවේගය සමගෙක්වුවද කිසිදු මැතිවරණයකට තරඟ නොකරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී තමන් සමගි ජනබලවේගය සමග එක්වීමට බලපෑ හේතු සහ සිය ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මෙලෙස අනාවරණ කළා. ඔබතුම ඇතුළු යම් කණ්ඩායමක් ඊයේ දිනේදී අපි දැක්කා සමගි ජන බලවේගය සමග එකතු වුණා. මේ එකතු වීම මොන පදනමකින්ද සිදු වුණේ? සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රමුඛ කණ්ඩායමේ ඉන්න ආර්ථික විශේෂඥයින් කියන අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් මේ ආර්ථික ප්‍රශ්න විසඳයි කියන එකක්. දෙවැනි එක ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව. රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛ සියලුම ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, ආහාර ආරක්ෂාව වගේ සෑම ආරක්ෂාවක්ම, අධ්‍යාපන ආරක්ෂාව, ජීවිතවල ආරක්ෂාව හැම දෙයක්ම ඇති කරන්න පුළුවන් දේවල් අපි සාකච්ඡා කළා. ඒකෝර අපි තේරුම් ගත්තා එතුමාට ඒ දර්ශනය පැහැදිලි තේරෙනවා දැනෙනවා. මේක අපිත් එක්ක අපි යෝජනා කරපු දේවල් වලට කැමති වෙලා විශේෂයෙන් හමුදාය විශ්‍රාම ගියවින් අයට ඉන්න අයට මේ සමාජයේ ලැබිය යුතු තැන මොකක්ද, ඒ ආර්ථික ප්‍රශ්න හදන්නේ කොහොමද, රටට නැවත පලදායි සේවයක් ඇති කරගන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරන තීරණයකට ආවස පස්ස තමයි ඒ තීරණය කළේ. මේ එකතු වීමත් එක්ක මොන වගේ දායකත්වයක්ද ඔබතුමාලා දක්වන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම රණවිරුවන් වෙනුවෙන් මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ? ආර්ථික සංවර්ධනයක් ලබා ගන්න නම් මේ රටක ජාතික ආරක්ෂාව පැහැදිලිවම ශක්තිමත් වෙන්න ඕනේ. ඒ කොටස අපිට කරන්නට පුළුවන් දෙන අධ්‍යාපනය තුළින්, දැනුවත් කිරීම තුළින් අපේ කැපවීම. එහෙම කළේ නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන යන්නට බෑ. ප්‍රජාතන්ත්‍රවාදී සුරැකීම සඳහා ශක්තිමත් හමුදාවන් තිබිය යුතුයි. ඒක නියතයක් ලෝකෙටම. ශ්‍රාමගේ අපි වගේ තාමත් වැඩක් කළ හැකි කෙනෙක් තේරුම් කරලා දී හැකි හමුදා නිලධාරීන්ට, ගුවන් නාවික පොලිස් නිලධාරීන්ට පුළුවන් රටේ ජනතාවට දැනුවත් කරලා හැම වෘත්තියම එකතු වෙලා මේ තැන ගොඩ හදන්න. නැතුව නැවත ත්‍රස්තවාදයක් කරා මේ රට ගෙනියන්නට ඉඩ දෙන්නට බෑ. ඒක තමයි අපි දැක්කේ එකම තැන හැදින මේ වෙලාවේ. පෞගේ කාලේ පුරාවටම කතා බහකට ලක්වෙන දෙයක් තමයි මේ ජාතික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව අනතුරේ කියන කාරණාව විවිධ කණ්ඩායම් දිගින් දිගටම හඬනගෙනවා. මේ ඡන්ද කිට්ටු වෙනුවට ඒ වගේ නොයෙක් නොයෙක් දේවල් වලදී ඇත්තටම මේ රට තුළ මේ වෙනුවට පවතින ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවලා තියෙනවද? ජාතික ආරක්ෂා ගැටලුවක් තිබෙනවා. එහෙම තිබ්බේ නැත්නම් ඒක හොඳට තිබ්බනම් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගත් ජනාධිපතිවරයා ඉතාමත් කෙටි කාලයකදී අමුන්ගේ ජීවිත ආරක්ෂා සඳහා රටින් සම්මයන තත්වයකට වැටිච්ච තැනක් මේක. එතකොට මැයි 9ද, ජූනි 9ද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මාර්තු මාසෙ සිට කළ යුතු දේවල් නොකළ නිසා තමයි ඒ ආරක්ෂාය ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට ස්ථාවර ආණ්ඩුවක් නැතිවීම, ජාතික ආරක්ෂාව නැතිකම නිසා තමයි අපිට ජාත්‍යන්තර වුණත් මේ තර්ජන ගර්ජන කියලා තියෙන්නේ. ඒක වළක්වන්න නම් අපි ශක්තිමත් මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. වර්තමාන රජයේ වැඩපිළිවෙල සහ ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපයේ පිළිබඳ සැහැීමකට පත් වෙන්න බැයිද ඔබතුමාට? ජනාධිපතිතුමා ඒ ගත්ත තීරණය සහ ඒ පියවර සම්බන්ධව මම සන්තෝෂයට පත් වෙනවා පෞද්ගලිකව. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේක දිග ගමනක්, මේක දීර්ඝ ගමනක්, මේක අසීරු ගමනක්. මේ පොලිම් යුගය නැති වෙලා තියෙන්නේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. අපි ණය නොගෙවන කාල සීමාව, එහෙම නැත්නම් ණය නොගෙවන ඉන්ටර්වල් එකේ තමයි මේක සිදු වෙලා තියෙන්නේ. ඒ ඉන්ටර්වල් එකේ
ඉවර වෙනවා 2028 වෙනකොට. එතකොට අපිට ශක්තිමත් ආණ්ඩුව, ශක්තිමත් ආර්ථික විශේෂඥ ඉන්න ලොව රට පිළිගත්ත කෙනෙක් මේ වැඩේ කරගෙන යන්නට ඕනේ. එතුවා පමණක් තනිවම ගෙනියන සටනට ඒ ශක්තිය ලැබෙයි කියලා හිතන්නට අමාරුයි. මේ දවස්වල වැඩි කතාබහකට ලක් වෙලා තියෙන්නේ මේ රුසියෙන් යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකාවේ විශ්‍රාමික යුද හමුදා සෙබළුන් සම්බන්ධ වීම ගැන. ඔබතුමාගේ මතය මොකක්ද මේ සම්බන්ධයෙන්? පැහැදිලිවම ඒක නවීය යුද්ධයක්. මේ විරෝධාර සෙබළුන් ඉන්නේ ඒ වගේ තැන්වලට ගිහිල්ලා තමුන්ගේ ආර්ථිකය ගැන පමණක් හිතලා දරුපවුල තැරලා ගිහිල්ලා රටවල තැරලා ගිහිල්ලා මිය යන්නට තුවාල වෙන්නට නොවේ. එවැනි ආර්ථික තත්ත්වයකට ඔවුන්ව වැටුනේ ඇයි? ඔවුන්ව මේ ජාවරම ඇලිුණේ ඇයි? ඒක කල්පනා කරලා පස්සේ අපි ඒක සාකච්ඡා කරලා ඒකත් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ශෛලප්‍රදස මහත්මත් එක්ක කතා කරලා තියෙනවා. ඒක නිසා තමයි මම ඉස්සෙල්ලා කිව්වේ විශ්‍රාමිකයට පස්සේ සමාජයේ කොතනද ඔහු ඉන්න ඕනේ, ආර්ථික වශයෙන් ඔහු කොතනද ඉන්න ඕනේ කියන එක. එතුමා මගේ කණ්ඩායමට ඒක දැනුවත් කළා. ඒ අවස්ථාවේදී ඒක අපි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරලා තියෙනවා. කොහොමද සෙබලෙක් අවුරුදු 22කට පස්සේ නිලධාරියෙක් අවුරුදු 55කට පස්සේ නැවත රටට බලදායි විදියට තමුන්ගේ පවුලට, තමුන්ගේ නිලයට සරණ ආකාරයට සමාජීය වශයෙන් ගරු තනතුරු ලබාගෙන සමාජගත වෙන්නේ කොහොමද කියලා. ඔබතුමා සමග ජන බලවේගයේ සමග එකතු වුණාට ඉදිරි මැතිවරණ වේදිකාවල ඔබතුමා දකින්න පුළුවන්ද? ඒ වගේම ඉදිරි මැතිවරණ වලදී ඔබතුමා අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද? පෞද්ගලිකව මම මහා මැතිවරණයකදී හෝ ජනාධිපති මැතිවරණයකදී හෝ ඉන්පැතිවලදී තරඟ කිරීමට කිසිම බලාපොරොත්තුවක් නැහැ. රතු කට්ට රතු කට්ට පණින්නට පෙර පණින්නට පෙර Neth News රතුකට විශේෂාංගයේ Neth News YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. තාවකාලික වසදමා තිබූ එල්ලවෙල්ලවාය මාර්ගය අද උදැස්සන 6ට යළි විවෘත කෙරුණා. එම ප්‍රධාන මාර්ගයේ ප්‍රදේශ කිහිපයකදී රොන්මඩ සහිත ජලය ගලා එම ඉහළ යාම හේතුවෙන් එල්ලවෙල්ලවාය මාර්ගය ඒ රාත්‍රිය 8 සිට තාවකාලිකව වසදැමුණා. අදාළියම මාර්ගය සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව යළි එල්ලවෙල්ලවාය මාර්ගය විවෘත කිරීමට පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. මේ අතර දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100කට වැඩි තද වැසිද අපේක්ෂා කර හැකි බවයි කාර්යනිවතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පැවසුවේ. වර්ධනය වීම පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් දිවයිනේ විශේෂ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා. අද දවසේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආශා බලාපොරොත්තුෙන් බරව පවතින තත්ත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ප්‍රශ්නායක සබරගමුව, වයඹසා දකුණු පළාත් වලත් ඒ වගේම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් වලත් විදින්නට වැසියෝ ගිවිසුම් සහිත වැසිය ඇති වෙනවා. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශ දහවල් දුරහම් පවන පසුව තැනින් වැසියෝ ගිවිසුම් සහිත වැසි වර්ධනය වෙනවා. ප්‍රශ්නායක සබරගමුව සහ වයඹපළාත් වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වලත් එම ස්ථානවලට පිළිමිර 100ට වැඩි තද වැසිය තීමේ හැකියාව තියෙනවා. දකුණු පළාතේ විදින්නට හමුන පැරිගෙනුන්ට 30ට පැරිගෙන 40 පවන දක්වා වන තරමක් පරිසලන් ඇති වෙන්න පුළුවන්. තාවකාලික දත්වලන් ඇති වෙන්න පුළුවන් කම තියෙනවා. ඒ වගේම අකුණු මගේ සිදුවන අනතුරු වම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යන සායන කාර්යය කියලා තියෙනවා. සේ වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබුණොත් තමන් විසින් ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යන සංවේදී සේවාවලින් ඉවත්වීමටද සිදුවන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිතිය ඒකාබද්ධ කමිටුව පවසනවා. ඒ අනුව සත්වගෝපල, රෝහල්, ගොවිබිම්වල රාජකාරිවලින් ඉවත්වීමට සිදුවන බව ඔවුන් අනතුරු අංගවනවා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිතිය ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා පැවසුවේ තමන් විසින් ආරම්භ කළ වැඩවර්ජනයට සති දෙකකට අධික කාලයක් ගත වුවත් මෙතෙක් විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වූ බවයි. දෙකකටත් වඩා අධික කාලයක් මේ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. අපි බලාපොරොත්තු වුණා රජය විසින් 13 වෙනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා දෙකක් යොමු කරනවා කියලා අපිට පොරොන්දුවක් දීලා තිබුණා. ඒ කැබිනට් පත්‍රිකා දෙකට අනුමැතිය ලැබෙයි කියලා අපි විශ්වාස කරන් හිටියා. නමුත් අවාසනාවකට එම කැබිනට් පත්‍රිකා දෙකට අනුමැතිය දීලා නැතුව ඒක මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ සඳහා යොමු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ගැටලුව සඳහා විසඳුම් තවදුරටත් ප්‍රමාද වෙන පාටක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ හේතුව හින්දා මේ වැඩවර්ජනය සීලිම්වලට විසඳුම් ලබා දෙන්නේ නම් සේවයට වාර්තා කර විශ්වවිද්‍යාල යළි යථාතත්වයට පත් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. මම හිතන්නේ අපි තාමත් සාධාරණ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කරලා තියෙන්නේ. 2016 ලැබෙන්න ඕන වැටුප් වැඩිවීමක් ගැන තමයි අවුරුදු 8ක් තිස්සේ මේ කතා කරන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් හෙට දිනේ අපිට මේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලැබෙනවා නම් අපි සූදානම් සේවයට වාර්තා කරලා විශ්වවිද්‍යාල ටික යථාතත්වයට පත් කරලා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යළිත් ආරම්භ කරන්න.
අවාරයේ ශ්‍රීපාද වන්දනා කිරීම අවස්ථාව විදේශිකයන්ට පමණක් සීමා කර නොමැති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න පවසනවා. දේශීය සංචාරකයන් අවාරයේ ශ්‍රීපාද වන්දනා කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පූර්ව අවසරයක් ලබා ගත යුතු බවයි Neth News කළ කරුණු විමසීමකදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ. එතකොට ඒ අවසරය ගන්න පුළුවන් ඉල්ලීමක් කිරීමෙන් තමන්ගේ යන පිරිස් පිළිබඳ කවුද යන්නේ, ඒගොල්ලන්ගේ විස්තරයක්, නම, ඒගොල්ලෝ කොහේ අයද, කුමන කාරණේටද යන්නේ කියන වගේ කාරණා බොහොම සරල තොරතුරක් ඉදිරිපත් කිරීම තුළ ඒ අවසරය ගන්න පුළුවන්. එතකොට එහෙම ඉල්ලුම් කරන කෙනෙකුට අවසරයක් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒක නොමිලේ ලබා ගන්න අවසරයක්. රත්නපුර මාර්ගවල යනකොට කුරුවිට්ට එරත්න මාර්ගය හෝ රත්නපුර පලාබද්දල මාර්ගය කියන රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ගවලින් යනකොට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඒ අවසරය නිකුත් කිරීම කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති ශ්‍රීපාද වාර අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවේදී ඒකෙදි ගත්තු පැහැදිලි තීරණය අවාරේ ශ්‍රීපා කරුණා කරන දේශීය බැතිමතුන් ඒ අවසරය ගන්න ඕනේ. හැබැයි අවාරේ ශ්‍රීපාද සංචාරයවල යෙදෙන විදේශිකායට එහෙම අවසරයක් ගන්න ඕනේ නැහැ. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න. මේ අවාරේ කියන්නේ පහසුකම් නැති කාලයක්නේ. ජල පහසුකම නැහැ, විදුලිය නැහැ, අර ශ්‍රීපාද වාරයේදී අපි දකින ඔය පොඩි පොඩි වෙළඳ සැල් නැහැ, කිසි පහසුකමක් නැහැ. ඒ වගේම අධික වැසි තත්ත්වයන්, සුළං තත්ත්වයන් වගේ නිසා දැඩි පීඩාකාරී බවක් තමයි ඒ අඩවියේ තියෙන්නේ. යම් පිරිසක් මෙහෙම අවසර අරගෙන යනකොට ඒ අය කවුද කියන එක අඳුනා ගැනීමක් වෙනවා. පොලිසියට මේ පිළිබඳ තොරතුරු ලබා දීම තුළ පොලිසියේ අවධානය යොමු වෙනවා. වාරයේදී සලසන පහසුකම් කිසිම දෙයක් අවාර කාලයේදී නැහැ. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 18කින් ජය ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩලු 6ක් පමණක් දැවී ලකුණු 214ක් රස් කළා. විශිෂ්ට පිතිහරමක නිරත වූ නිකලස් පුරන් පන්දු 29කදී ලකුණු 75ක් රස් කිරීමට සමත් වුණා. ඔහුගේ නියමිත 6 පහර 8ක් සහ 4 පහර 5ක් ඇතුළත් නායක කේල් රාහුල් ලකුණු 55යි. පන්දුවේ වීමේදී නුවන් තුෂාර සහ පියුෂ් චෞලා ප්‍රතිවාදී කඩලු 3 බැගින් දවා ගත්තා. ජයග්‍රහී 215ක ඉලක්කයක් හඹා යාමට පිටේට පිවිසි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවර 20 අවසානයේ කඩලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 196ක් පමණයි. රෝහිත් ශර්මා ලකුණු 68යි. පන්දුවේදී නවීන් උල්හක් සහ රවි බිෂ්නෝයි කඩලු 2 බැගින් දවා ගන්න ලැබුවා. Neth News Neth News නිමාව මීළඟ Neth News 10:12ට වැඩිතරතුරු සඳහා Neth News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Neth News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.